నిర్మచ హండ్రబల్ అనురాధేశ్వర నాయక్ గారు మూలాసనైన సభాపతిమణి విశేషයෙන්ම මේ බද්ද සංශෝධන පනත පිළිබඳවත් කොමිෂන් සභාවල වැටුප් වැඩි කිරීම පිළිබඳවත් ඉදිරිපත් කර තිබෙන සංශෝධනයන් පිළිබඳව කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්නට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට බෙහෙත් සිදුවන්ත වෙනවා. පළමු කොටම මෙම කොමිෂන් සභාවලින් අපේ රටේ රම් රාජ්‍ය පාලනයේ පොලිසිය ක්‍රියාකාරීත්වයේ සැලකිය යුතු ස්වාධීනත්වයක් අපේක්ෂා කරා. ගරු සභාපතිතුමනි, අපි ඒ වෙනුවෙන් විශාල වැය බරක් මේ පාර්ලිමේන්තු විසින් එම කොමිෂන් සභාව වෙත දරා තිබෙනවා. නැවතත් වැටුප් වැඩි කිරීමක් පිළිබඳව සමහර පහසුකම් ලබා දීම පිළිබඳව මා දැක්ක ගරු සභාපතිතුමනි සමහර චක්‍රලේඛන තිබෙනවා. කොමිෂන් සභාවක අවුරුදු 3න් 3ට, මොකද ඒ කොමිෂන් සභාව කොළඹ වෙන අවුරුදු 3 නිසා වෙන්නේ නැති, කා පර්මිට් එකක් පවා දෙන්න තීරණය කරලා තිබෙනවා. තර විශාල වරප්‍රසාද වැටුප් වැඩිවීම විශාල ප්‍රමාණයක් ලබා දෙන්න මොකක් වෙනවද? එහි අරමුණ තමයි අපේ රටේ දේශපාලනය කරන ලක් වෙලා තිබෙන යම් යම් සාධාරණත්ව වෙනුවට යම් යම් උවමනාවන් වෙනුවෙන් දේශපාලන උවමනාවන් වෙනුවෙන් ආයතන මෙහෙවීම වැළැක්වීම අරමුණ. රාජ්‍ය සේවයට බඳවා ගැනීම, රාජ්‍ය සේවයේ උසස් වීමක් ලබා ගැනීම, රාජ්‍ය සේවයේ මාරු වීමක් ලබා ගැනීම, එම රාජ්‍ය සේවකයාගේ දේශපාලනය මත හෝ ඒ රාජ්‍ය සේවකයා ආණ්ඩුව පක්ෂද නැද්ද කියන සාධක නොතකා ඔහුගේ හැකියාව, ඔහුගේ ඔහුගේ වැඩ කරන කාලය මත ඉදිරියට යාම සඳහා තමයි මේ අවස්ථාව නිර්මාණය කළ තිබෙන්නේ. පොලිසියත් එහෙමයි. හැබැයි දැන් අපි මෙම කොමිෂන් සභාව ස්ථාපිත කළ සැලකිය යුතු කාලයක් ගිහිල්ලා තිබුණත් අපි කවර හෝ පුරවැසියකින් ඇහුවොත් එදාට වඩා පොලිසියේ හැසිරීමේ වෙනස්කමක් පෙන්눔 කරලා තිබෙනවාද? එදාට වඩා රාජ්‍ය සේවයේ හැසිරීමේ වෙනස්කමක් සිදු වී තිබෙනවාද? එදාට වඩා රාජ්‍ය සේවයට බඳවා ගැනීම වෙනස්කමක් සිදු වී තිබෙනවද? නැහැ. එදත් අමාත්‍යවරුන්ගේ ලිපි ලේඛන වලට අනුව රාජ්‍ය සේවයට බඳවා ගත්තා. අදත් ඒ බඳවා ගැනීමම සිද්ධ වෙනවා. එදත් දේශපාලන පරිගැනීම කියලා හැම ආණ්ඩුවක් මාරු වෙනකොටම ඉතාමත් අනිකුත් කාර්යක්ෂම යම් කාර්යභාරයක් නිවැරදි කරපු රාජ්‍ය සේවකයන්ට අතිශය අසාධාරණයක් වෙන පරිදි මෙම දේශපාලන පැනගැනීම කියන ලේබලයටම ආවෙලා විවිධ උසස් වීම් ලබා දුන්නා. අදත් ඒක ලබා දෙනවා. අපි දන්නවා දැන් අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ මතුවී තිබෙන ගැටලු. ඒ පත්වීම්වල එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරු, ඔවුන්ගේ සමහර ලේකම්වරු මේ විශාල ප්‍රමාණයකට කිසිදු පදනමකින් තොරව දේශපාලන පළගැනීම් කියලා සිරිකොත ඉල්ලුම් පත්‍ර කැඳවලා සිරිකොතින් තෝරලා කැබිනට් මණ්ඩලයට යවලා රාජ්‍ය සේවක කොමිෂන් සභාවෙන් අනුමත කිරීම ලක් කරනවා නම් මේ වරප්‍රසාද වරදාන ලබා දීමේ තේරුම කුමක්ද? එනිසා මා කියන්නේ නෑ ගරු සභාපතිතුමනි, දීර්ඝ කාලයක් රු වෙලා තිබුණු රාජ්‍ය සේවයේ දීර්ඝ කාලයක් කටයුතු කරමින් තිබුණු පොලිසිය මේ නීතිය සම්මත කළ පමණින්ම මුළුමනින්ම උඩු යටිකුර වේවි කියලා අපි විශ්වාසයක් තැබිය යුතුනේ. එහෙත් දැන් අවුරුදු දෙකහමාරකට ආසන්න කාලයක් යනකොට අවම වශයෙන්වත් යම් ප්‍රගතියක් පෙන්නුම් කළ යුතු තිබුණා. නමුත් දැන් දකින්න තිබෙන්නේ අවම ප්‍රගතියක්වත් අපේ රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය පිළිබඳව, පොලිසිය ස්වාධීනත්වය පිළිබඳව මෙම කොමිෂන් සභාවට ස්ථාපිත කරන්න අසමත් වී තිබෙන බව. ඊළඟ මම අවධානය යොමු කරන්නේ බදු පනත් පිළිබඳව. විශේෂයෙන්ම අපේ රටේ අද සාමාන්‍ය ග්‍රාමීය ජනතාව තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යාම පිළිබඳ විශාල ගැටලුවකට මුහුණ දී තිබෙනවා. ආණ්ඩුවේ අමාත්‍ය සරත් පොන්සේක මැතිතුමා මා දැක්කා ඊපෙරේද කිව්වා ඔහුට ලක්ෂ 3000 විතර වැටුපක් ලැබෙනවා. ඒ ලක්ෂ 3000 ජීවත් වෙන්න පුළුවන් තනිකඩයකට කියලා. ඒ කියන්නේ පවුලකට ජීවත් වෙන්න බෑ මේ ලක්ෂ 3000. ලක්ෂ 3000 ජීවත් විය හැකි වන්නේ තනිකඩයකට කියලා. ඔහුගේ ජීවිතයේ පසක තැබුවා. ඔහු ගත කරන ජීවිතෙන් 3/1ක් ගත කරන්නත් කවුම් වශයෙන් ගරු සභාපතිතුමනි ලක්ෂයකට වඩා වැඩි වැටුපක් එනම් අවශ්‍ය වෙනවා. ඔහු කියන පරිදිම. මොකද තනිකඩයකට ජීවත් වීම සඳහා ලක්ෂ 3000 ප්‍රමාණවත් නම් ඔහුගේ ජීවිතෙන් 3/1ක් පවුලක් විසින් ගත කරනවා නම් ලක්ෂයට වඩා වැඩි දීමනාවක් ඔහුට හිමි විය යුතු තිබෙනවා. හැබැයි මොකද්ද වෙලා තිබෙන්නේ? ආණ්ඩුවේ වාර්තාම කියන ජනගහනයෙන් 43% දෛනික ආදායම ඩොලර් 2කට අඩුයි කියලා. ඒ කියන්නේ රුපියල් 320ට අඩුයි ජනගහනයෙන් 43% ආදායම දෛනික ආදායම. ඒ නිසා විශාල ඇති නැති පරතරයක් නිර්මාණය වී තිබෙනවා. සාමාන්‍ය ජනතාවට නව රැකියාවක් සොයා ගැනීම දුෂ්කරතාවට මුහුණ දී තිබෙනවා. ගොවි ජනතාවට තමන්ගේ අස්වැන්න විකිණීම සඳහා අවස්ථාවක් නැති වී තිබෙනවා.
ඒ වගේම ග්‍රාමීය ජනතාවගේ ආර්ථික විශාල කඩාවැටීමක් ලක් වී තිබෙනවා. ඔවුන් දෙවන්ත ණයගැති භාවයකට හිර වී තිබෙනවා. එනිසා ආණ්ඩුව උඩතලයේ කවර සාකච්ඡාවන් සාකච්ඡා සභා නීති සම්පාදනයක් තිබුණත් පතුලේ ජීවත් වෙන ජනතාවගේ ආර්ථිකින් ඇති වී තිබෙන බටකෑම සමනය කිරීම සඳහා කිසිදු විධිමත් පියවරක් කරන්නේ නැහැ. එනිසා ආර්ථිකින් ඇති වී තිබෙන ගැටලුව තව තවත් වර්ධනය වීම තව තවත් තීව්‍ර වීම තමයි සිදු වී තිබෙන්නේ. එනිසා ඇත්ත අපේ රටේ පොදු ජනයා දැන් ජීවත් වීම පිළිබඳ ගැටලුවකට මුහුණ දී තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, ආණ්ඩුවක් ලැබී ආණ්ඩුවක් විසින් ලබා දිය යුතු සේවාවන් ප්‍රවාහන සේවය ගත්තොත් විශාල කඩාවැටීමක් ලක් වී තිබෙනවා. අද අපේ රටේ පුරවැසියන් හුරු වී තිබෙනවා පොදු ප්‍රවාහන සේවය වර්ධනය කරනවා වෙනුවට, ඒ පිළිබඳ අවධානය යොමු කරනවා වෙනුවට තමන්ගේ ප්‍රවාහන ප්‍රශ්නේ තමන් විසඳීම දක්වා ගමන් කරමින් තිබෙනවා. රෝවල් පද්ධතිය හරහා තමන්ගේ බෙහෙත් ලෙඩදුකට බෙහෙතක් ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කරනවා වෙනුවට, මුදල් දී බෙහෙත් ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කරමින් තිබෙනවා. අධ්‍යාපනයේ පාසල් ලබා ගන්නවා වෙනුවට එළියෙන් ලබා ගන්න ඇතිවී තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. ඒ නිසා සේවාවන් වලදී පවා සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිත විශාල බලපෑමක් ඇති කරමින් තිබෙනවා. මේ අතිකිරීම ඇතුලේ තමයි තමුන්නාසලමයි විවිධ වර්ගයේ බදු වර්ග, එක පැත්තකින් තෙල් මිල වැඩිවීම, අනිත් පැත්තෙන් ගෑස් මිල වැඩිවීම, අනිත් පැත්තෙන් බදු වර්ග පැනවීම, මේ හරහා තව තවත් මේ අර්බුදයේ ගිලටීනියකට හිර වී තිබෙන ජනතාව තව තවත් අර්බුදයට පත් කිරීම තමයි තමුන්නාසල ක්‍රියාමාර්ග බවට පත් වී තිබෙන්නේ. දැන් ගරු එමතුමා, පරණ බදු දේශීය ආදායම් බදු පනත වෙනුවට නව පනතක් ඉදිරිපත් කරා. ඒ ඕනෑම සාමාන්‍යයෙන් අපි දන්නවා බදු මූල ධර්මයන් තිබෙනවා. මම ඉතාමත් වගකීමෙන් කියනවා වර්තමාන මුදල් අමාත්‍යවරයා විසින් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළද දේශීය ආදායම් පනත සියලු බදු මූල ධර්මයන් උල්ලංඝනය කරලා තිබෙනවා. ඒවා ශක්තිමත් කරන වෙනුවට ඒවා දුර්වල කරලා තිබෙනවා. උදාහරණයකට ගත්තොත් අපි බදු පැනවීමේදී සාධාරණත්ව මූලධර්මය පිළිබඳ අවධානය යොමු කරන්න ඕන. ඒ වගේම නිශ්චිතභාවයේ මූලධර්මයක් තියෙනවා. බදුල නිශ්චිතභාවයක් තියෙනවා. තුන සරලභාවයේ මූලධර්මයක් තියෙනවා. තවත් කරුණු අතර බද්ධක සාධාරණත්වය. ඒ කියන ගරු කතා සභාපතිතුම අපි දන්නවා ඕනෑම රටක ආදායමේ උපයා ගැනීමේ විෂමතාවයක් තිබෙනවා. ඒ විෂමතාවයන් සමනය කිරීම සඳහා සැලකිය යුතු දායකත්වයක් මේ බදු හරහා ලබාගත හැකි තිබෙනවා. ඉහළ බදු ලබන අයට බදු පැනවීම හරහා එයින් ලබා ගන්නා මුදල් පහළ ජනයාවිත සේවාවන් හරහා ලබා දීමෙන් මේ ඇති නැති පරතරේ සමාජ සාධාරණත්වය පිළිබඳව මෙම බදු මූල ධර්මයන් හරහා කටයුතු කළ යුතු තිබෙනවා. හැබැයි තමුන්නාසේ හැමදාමත් මට මතකයි තමුන්නාසේට කලින් 2015 නොවැම්බර් මාසයේ 5 වෙනිදා මේ පාර්ලිමේන්තුව අමතලා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා ප්‍රකාශ කරා අපේ මේ රටේ බදු ශේත්‍රය ඇති වී තිබෙන ඔය ගැටලුව. එදා කිව්වා 80%යි 20%යි වක්‍ර ආදායම් 80%ක් වෙනකොට ඍජු බාද ආදායම් 20%යි කිව්වා. එනිසා ඔවුන්ගේ අපේක්ෂාව කිව්වා අදත් මේ අවුරුදු දෙකහමාරකට පසුව මේ පාර්ලිමේන්තුව අමතලා වර්තමාන මුදල් අමාත්‍යවරයා කියන ප්‍රකාශම තමයි මීට අවුරුදු දෙකහමාරකට කලින් අගමැතිවරයා කිව්වේ. එදත් ඔහු කිව්වා මොකද්ද මේ ඍජු බදු ප්‍රමාණය වැඩි වී තිබෙනවා, ඍජු බදු ප්‍රමාණය අඩු වී තිබෙනවා, වක්‍ර බදු ප්‍රමාණය වැඩි වී තිබෙනවා, ඒ 20% අනුපාතයට තියෙන කිව්වා. හැබැයි තමුන්නාසල දැන් අවුරුදු 3ක් ඇතුළත අයවැය ලේඛන 3ක් ඉදිරිපත් කරලා ඒ අයවැය ලේඛන 3න් පසුව ඍජු සහ වක්‍ර බදු අතර අනුපාතය තව තවත් වැඩි වී තිබෙන ගරු සභාපතිතුමනි. මේක මේ පරතරය අඩු වෙනවා වෙනුවට පරතරය වැඩි වී තිබෙන්නේ. දැන් ගත්තොත් ඍජු බදු ප්‍රමාණය මන්දක මුදල මාත්‍ර 82ක් කිව්වා. නමුත් අපිට තිබෙන දත්ත අනුව 83ක් වක්‍ර බදු ප්‍රමාණය ඍජු බදු ප්‍රමාණය 17 දක්වා අඩු වී තිබෙනවා. හැබැයි තමුන්නාසල අවුරුදු දෙකහමාරකට කලින් අග්‍රාමාත්‍ර මේ පාර්ලිමේන්තුවේදී කිව්වේ. ඒතර තිබේ 80%යි 20%. මේක අඩු කිරීම තමයි තමුන්නාසල ගැරමුණු කිව්වේ. හැබැයි අවුරුදු දෙකහමාරක් ගිහිල්ලත් අද ඒ ප්‍රතිශත ඒ විදිහටම පවතිනවා. ඒ වෙන ඒ නිසා තමුන්නාසලා මේ වෙලා තියෙනවා. ඔව්. නමුත් ඒක පොඩ පොඩ අපි මේ මාස 5කට දැන් ඕක වෙන්නේ තමුන්නාස ක්‍රම දෙකක් තියෙනවා කරන්න. එකක් පුළුවන් වක්‍රබදු ප්‍රමාණයන් අඩු කිරීම හරහා මේ පරතරය අඩු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් වක්‍රබදු ප්‍රමාණය එසේම තිබියදී ඍජුබදු ප්‍රමාණයන් වැඩි කිරීම හරහා මේ පරතරය අඩු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඍජුබදු වැඩි කරන ගමන් වක්‍රබදු අඩු කිරීමෙන් මේක කරගන්න පුළුවන්. හැබැයි තමුන්නාංශයේ අවධානය යොමු කරලා තිබෙන්නේ වක්‍රබදු යම් ප්‍රමාණයකට වැඩි කරමින් ඊටත් වඩා වැඩියෙන් ඍජුබදු වැඩි කිරීමෙන් තමයි මේක කරගන්න උත්සාහ කරන්නේ. ඒ නිසා ඒකෙන් අර මල්ල පිරෙනවා. භාණ්ඩාගාරයට මුදල් එන ප්‍රමාණය වැඩි වුණාට සමාජයේ මේ තිබෙන ගැටලුව ඍජුබදු සහ වක්‍රබදු අතරදී මේ පරතරයේ ගැටලුවට විසඳුමක් හම්බෙන්නේ නැහැ. තමුන්නාංශ විසින් කළ යුතු වන්නේ එහෙමනම් වක්‍රබදු ප්‍රතිශතයෙන් අඩු කිරීම සඳහා ඔබතුමා කියනවා 2%කින් අඩු කරන උත්සාහ කරනවා කියලා ලබන අවුරුදු බලමු. හැබැයි අඩු කිරීමත්
ෘජුබදු වැඩිකිරීමත් තරා මෙය සමනය කරගැනීම සඳහා වඩාත් යෝග්‍ය වන්. එමනස්සං වක්‍රබදු එසේම පවත්වාගෙන යමින්. ෘජුබදු වැඩිකිරීමෙන් පමණක් මේ පරතර අඩුකිරීම කිසිේත්ම සාධාරණ වන්නේ නෑ කියලා අපි විශ්වාස. එනිසා මේ බදුවල මූලික වශයෙන්ම පවත්වා ගතිතු මේ සාධාරණත්වය මූල ධර්මය පිළිබඳ ප්‍රශ්නය බිඳ වැටල තිබෙන. ඊළඟ තමුණාසික අවධානය මම යොමු කරන්න කැමති නිශ්චිත භාවය. දැම නිරන්තර මේ බදුවල තියෙන බදුවල සිද්ධ වෙන වෙනස්කම්. අපි දන්න ලෝකෙ බොහෝ රාජ්‍යන්ගේ බදු අවුරුදු තුන හතරකට බදුවල ස්ථාවර භාවයක් තිබෙනවා. මොකද බදුවල ස්ථාවර භාව කරුණු දෙකකට වැදගත්. එකක් තමයි බදු පරිපාලනය කරන්න අපිතම දේශය ආදායම් බද්ධ පාර්මයන්තුවට හෝ පරිපාලන කර රාජ්‍යායතනකොට පෞද්ගලිකාන්සේකට අතිසේ වැදගත් දිගු කාලයක් බදුවල තියෙන නිශ්චිත භාවේ. ඒ වගේම බදු ගෙවන්නන්ටත් වැදගත් බද්ධක තිබෙන නිශ්චිත භාවේ. මොකද නිරන්තරයෙන් දෝලනය වන බද්ධක් කරා පරිපාලනයට එක පරිපාලන කර ගැනීම දුස්කරතාවකටත් මුණ දෙනවා. ඒ වගේම බදු ගෙවන්නත් තමන්ගේ සැලසුම අපි දන්න ඕනෑම ව්‍යාපාරකි තමන්ගේ ඉදිරි සැලසුම් සකස් කිරීමේදී තමන්ගේ බදු ප්‍රතිසතයන් පිළිබඳ අවධානයම් කරනු. හැබැයි මේ බදු ප්‍රතිසතයන් සෑම අයවැයෙන් අයවැයටම මේ කරන වෙනස් කිරීම හරහා මොකද සිදුවෙන්නේ? කිසිදු ව්‍යාපාර කිසිදු බදු ගෙවන්නෙකුට තමන්ගේ අනාගත ව්‍යාපාරයන් පිළිබඳ නිශ්චිත සැලසුමක් එන්න පුළුවන්කමක් ලැබිලා නැහැ. හැම බදු ගෙවන්නෙක්ම සෑම අයවැලේකනයක් කියවනකොටම යම් තැතිගැන්මක ඉන්නේ. මොකක් සිද්ධ වෙයිද? තමන්ගේ බදු ශේෂ්ත්‍රයට කවර පරාසයකට පුළුල් වෙයිද? තමන්ගේ බදු ශේෂ්ත්‍ර කොතර ප්‍රමාණයකින් වැඩි වෙයිද? එනිසා අවිනිශ්චිතතාවයි. බද්ධකද අඩුම තවර අවුරුදු 7-8ක්වත් නිශ්චිත බද්ධක් තිබුණොත් විතරයි බදු ගෙවන්නන්ටත් බදු පරිපාලනයටත් වාසි වී තිබෙන්නේ. හැබැයි තමුන්වහන්සේලා නිරන්තරයෙන් මේ කරන බදු වෙනස් කිරීම ඔබතුමාට මතක ඇති 2015 පළවෙනි අයවැයලේක ඉදිරිපත් කරපු වෙලාවේ නොවැම්බර් මාසේ විශාල බදු ප්‍රමාණයක් ගැන හඳුන්වා දුන්නු. හැබැයි තමුන්වහන්සේලා අයවැය ලේඛනෙන් කියපු බදු නෙවෙයි අන්තිමට පනතෙන් සංශෝධනය කිරීම. අයවැය ලේඛනයෙන් වෙන බදු වර්ගයක් කියලා පනතෙන් වෙන බදු වර්ගයක් සම්මත කරා. අයවැය ලේඛනයට 90 බදු වලට සූදානම් වෙනවා ඒ බදු ගෙවන්නන්. හැබැයි සම්මත කරන පනත අයවැය ලේඛනයෙන් නොතිබුණු අයවැය ලේඛනයෙන් සමහර ඒවා තිබුණු ඒවා ඉවත්කොට නොතිබුණ ඒවා ඇතුළු කොට තමයි බදු පනත සංශෝධනය කරේ. ඒ නිසා තමුන්වහන්සේලා දිගු කාලයක් තිස්සේ මේ බදු වල තිබෙන නිශ්චිත භාවය ආරක්ෂා කරගන්න බැරි වී තිබෙන. ඒ වගේම සමහර බදු පනවනවා ඒ බදු වලට සිද්ධ වුණේ මොකද්ද කියලා මේ පාර්ලිමේන්තුවට හෝ මේ ජනතාවට වග කියන්නේ නැහැ. උදාහරණයක් ඇටට ඔබතුමාට මතක ඇති බද්දක් පැනෙවුවා රවි කරුණානායක මුදල් අමාත්‍යවරයා කැසිනෝ ශාලාවන් සඳහා එක්වරකට පමණක් ගෙවිය යුතු බිලියන එක 1 බිලියන් ඒ කියන්නේ 1 බිලියනක බද්දක් පැනෙවුවා. අපි හිතුවොත් ලියාපදිංචි කැසිනෝ ශාලා හතරක් තියෙනවා කියලා. මේ කැසිනෝ ශාලා හතරේ ගරු සභාපතිතුමනි මේ සෑම වර්ෂිකම ගෙවන බද්දක් නෙවෙයි කැසිනෝ ශාලාවක් විසින් සූදු පනත යටතේ වාර්ෂික ගෙවපු බද්දට අමතරව එක්වරක් පමණක් ගෙවන බිලියනක බද්දක් පෙනෙව්වා. මේ පාර්ලිමේන්තුවද අපිට මතකයි ඒ වෙලාවේ කිව්වා රවි කරුණාක සරදියල කිව්වා. මොකද පෝසතුගෙන් අරන් දුප්පතුන්ට බෙදෙනවා කිව්වා. ඒ ජාතියේ සරදියල්ගේ අයවැයක් කියලා කිව්වා. ඒක උදාහරණයක් ඇට ගත්තේ මේ කැසිනෝ බද්ද. එකවරක් පමණක් කැසිනෝ ආයතනයක් විසින් ගෙවිය යුතු බද්දක් ලෙස කුරුපියල් කෝටි 100ක බද්දක් හඳුන්වා දුන්නා. එහෙනම් ලියාපදිංචි කැසිනෝ ශාලා හතරක් තියෙනවා. එහෙනම් ආණ්ඩුවට ආයතන තියෙනවා කෝටි 400ක්. ආණ්ඩුවට අවිල තියෙන කෝටි කීයද? ආණ්ඩුවට අවිල තියෙන කෝටි 35යි මිලියන 350යි. මිලියන 4000ක් එන්න ඕන තැන මිලියන 350යි තමුන්වහන්සේට අවිල තියෙන්නේ. ඒතර මේ පාර්ලිමේන්තුවේ මොකටද ඒ බද්ද පනවලා දුන්නේ මොකටද? ඒ බද්ද පිළිබඳ මහා සුරංගනා කතා රට කිව්වේ මොකද? ඒ නිසා තමුන්වහන්සේලා ගන්න තීරණය කොයිද ක්‍රියාත්මක වී තිබෙන්නේ? ඒ වගේම ඔබතුමාට මතක ඇති මන්දිර බද්දක් පැනෙව්වා. දැන් මන්දිර බද්ද තියෙනවද? මගෙන බදු හොඳද නරකද වෙනම දෙයක්. හැබැයි තමුන්වහන්සේ මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා අයවැය යෝජනාවක් ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවේ සම්මත කරලා තිබුණා මන්දිර බද්දක්. හැබැයි වට වෙච්ච දෙයක් නෑ. ඒ නිසා තමුන්වහන්සේ නිශ්චිත ලෙස උපයාගත් ලතු බදු පැත්තකින් තියලා ආයේ සුපුරුදු තැනට එන. මොකද සුපුරුදු තැන? තෙල් වලට බද්ද වැඩි කරනවා. දැන් අදත් තෙල් ලීටරයක් පෙට්‍රල් ලීටරයක් රුපියල් 83 දෙන්න පුළුවන් තමුන්වහන්සේ බදු නැත්තම්. තමුන්වහන්සේලා බදු නැත්නම් රුපියල් 83 පෙට්‍රල් ලීටරක් දෙන්න පුළුවන්. 83 සිට 150 කිට්ටු වෙනකම් මිලකට ගිහිල්ලා තිබෙන්නේ තමුන්වහන්සේලගේ බදු ප්‍රතිශතේ. එතකොට තමුන්වහන්සේලා අර නිශ්චිත ලෙස ආදායම් උපයා ගැනීම කර අවධානය යොමු කරලා පනවපු බදු ගන්නෙ නැතුව තෙල් වලට බදු ගහනවා, පොඩි කාර් එකකට බදු ගහනවා. සාමාන්‍ය ජනතාව තමුන්වහන්සේලා නිතරම පෙළඹෙන්නේ. මොකද ඒගොල්ලන්ට හයිය නැහැ. ඒගොල්ල සංවිධානාත්මක නැහැ. හැබැයි කැසිනෝ කීප දෙනා සංවිධානාත්මකයි. තමුන්වහන්සේලා අවිල කීපුවම ගන්නෙපා කියලා ගන්නේ නැහැ. එහෙම නැත්නම් ඔය කෝපරේට් ව්‍යාපාරික කණ්ඩායම සංවිධානාත්මකයි. තමුන්වහන්සේලා මුදල් අමාත්‍යංශයට අවිල කීපුවම මේ බද්ද අපිට බරක් කියලා තමුන්වහන්සේලා එක අත්තරිනවා. මේකයි දැකලා තියෙනවා අපි. ඒ නිසා තමයි අපි ආදායම් බද්ද පනත ගෙනාවේ. ඒකෙන්
ඇමතිවරයාට තීන්දු ගැනීමේ තිබුණ බලය අපි අයිකර දැම් බලම ඉදිරිියත් මොක වෙන්න කියලා හැබ සිද්ධ වෙච්චි දෙේකන ඒකන තම අමාත්‍යවරයාත් එක සමීපාය මන හම කියට අමාත්‍යව මම ඒවගේ උදවිල්ලන්නේ නොබතුව දන්න ඕනේ බගර දේශපාලන කරුණ ගැන කතාකරත් මිසක්ක කෙසේ වුවත් කෙසවොත් මම කියන්න එක්කයි එතකොට මේ එක් එක් අය ඒගොල්ලන්ගේ බලවත්තුන්ගේ ඇසුරුකම් මත ඒගොලන් තින දේශපාල බලය ඒගොලන් තින ආර්ථික බලය මත තමන් මෙත පැවරණ බදු ඉවත්කර පිටිහාසක් අපි දෙකලා තිබෙනවා. හැබැයි මේ කිසිවක් හටනගණ්ඩ බැරි. සාමාන්‍ය ජනතාව වෙත ගහන බදුවලට එය විඳ දරාග නිදන සිදුව තිබෙන. කුඩාකාරකයේ බද්ධ වනත් තෙල්වලට පවරණ බද්ධ වනත් වැඩ් බද වනත් ඒ මෙ සාමාන්‍ය ජනතාව කිවන්න. ඔය ඉන්න අති සුපරිපනය පන්නේ දනපතියත් ඇත දෙහිත්ත කණ්ඩේ ගොවියත් සීනිකිලෝකට එක බද්ධගවන්න. ඔහු යන්නේ මෝර්සයි කලේ නම් ඔහු ගාන තෙල්වලටත් සුපරිම දනපතිය තමන්ගේ කාරකට ගහන තෙල්වලටත් එක බද්ධගවන්න සාධාරණය. එනිසා අර සාමාන්‍ය ජනතාට බලයක් නැති හයියක් නැති ජනතාව නැවත නැවත පීඩනයට සූරාකෑම තමයි තමුන් වහන්සේලාගේ බදුපතිපත්ති බවට පත්වී තිබින්. ඊළඟ එනිසා මේ බදුවල නිශ්චිත්තාව අඩුම තරම බුතුමාට මම කියනවා අවුරුදු හතර පහක්වත් බදු නිශ්චිත කරලා තියන්න මේක තම අපේ බද්ද. එතුට ඕනෑම ව්‍යාපාරකෙක් පරිපාලනට මේක පහසුයි හැම බලම්බතම නමුත් නමුත් මේක දාපොත බුතු මාය වෙනස් කරන. මම එකඟ නෑ මම හරිරි එති ඔය ඉල්ලීම් ම කියන මේ පනත සම්මත කරමට කියපුුවනේ මේ පනත සම්මත කර තමුණනාසර කිව්වා කලාකරුවන්ගේ බද්ධ පිළිබඳ මගේ විරුද්ධද මම විරුද්ධනෑ චැනලින් ඔල බද්ධ අයින් කරපු එක දැ අපි දැම් මයක වැරදිී මම් පිට පිළිගත්තා අප ඒකයික ප්‍රශ්තියට හෙමනි ඔය විදිහට මෙදා මේ පාර්ලිමේන්තුවේදී ඔය පෞද්ගලික වෛද්‍ය සේව සඳහා ඇති කරලා බද්ධ පිළිබඳවත් පොත්කතුවරුන්ට ඇති කරලා බද පොත්කතුවරන්ගේ දෙවිනි වෙලමීසිට ඇතිකට තිබෙන බද්ධ පිළිබඳවත් ඒවගේ නාට්‍යකරුවන්ගේ බද්ධ පිළිබඳව සංගීතඥයන්ගේ බද්ධ පිළිබඳ මේ පාර්ලිමේන්තුවේ ඇතිවෙනකන් කිව්වයද හැබැ එදා කියනවට තමුන් වහන්සේටෝ ස්ථාවරේ නෙවෙයි එතකොටත් ජනතාව මේ බද්ධ පණවන්න යනවා කියනකොටම තමන්ගේ ශේත්‍රවලට අදාළ බදු පිළිබඳ අධ්‍යයනය කරලා තමන්ට ඒක දැනෙන පිළිබඳ අපිට කරුණු ඉදිරිපත් කරා. ඒ කදවත් මේ පාර්ලිමේන්තුව කිව්වා. කියනකොට හැබැයි එදා තමුන් වහන්සේක පිළිගත්තේ නැහැ. අද සතුට වෙනවා මම අඩුම තරමේ ඒ පිළිබඳ අර සැලකිලි ලක් කරන එක. හැබැයි මම කියන්නේ එදා ඇයි ඒක බැරුණේ? මොකද මේ බද්ධ නිශ්චිතභාවය අතිශය වැදගත්. එහෙම නැතුව කවුද නිරන්තරයෙන් දෝලණය වෙන බදු සහිත රටකට මොන ආයෝජකයද දෙන්නේ? ක්‍රියාත්ම කිරීමේදී ඇත්තවසයම ක්‍රියාත්ම කිරීමෙන් තමයි අඩුපාඩු අපි තේරුම් ගන්නේ. අඩුපාඩු තියෙනකොට අපි ඇත්තවසයෙන් මේක හංගන්න අපි පිළිගන්නවා ඔව් එදා පිළිගන්න තිබුණදේ දැන්හරි පිළිගැනීම ගැන ඔබතුමා ඒක සතුට හොමොදයි ඊළඟ මම ඔබතුමාගේ අවධානයම කරනවා තුන්වෙනි කරුණු තමයි සරල බවේ මූලධර්ම බදු සරල වෙන්න ඕන ඔබතුමා දන්න නිතරම ජාත්‍යන්ත්‍ර මුල්ල අරමුදල අපි වැනි තුන්වනි ලෝකයේ රටවල්ලට කරන චෝදනාවත් තමයි අපේ බදු සංකීර්ණය කියලා. එනිසා මේ අපේ බදුවල මේ සංකීර්ණතාවය අඩු කරන්න එක. හැබැයි තමුන් වහන්සේ හිතනවද මේ නව පනතෙන් බදුවල සංකීර්ණතාවය වැඩි වුණාද සරල වුණාද? මම ඔප්පු කරන තමුන් වහන්සේට බදුවල බදු ගෙවන්නන්ගේ සංකීර්ණතාවය වැඩි වී තිබෙන. මම උදාහරණ කීපයක් ගෙන ඔබතුමාට. දැන් අපි දන්නවා අපේ රටේ ප්‍රධාන වශයෙන් ගත්තොත් ජාතිය ගොඩනැංවීමේ බද්දහා එකතු කළ අගේ මත බද්ධ කියලා බදු වර්ග දෙකක් තිබෙනවා. ජාතිය ගොඩනැගීමේ බද්ධත් මිල්ලට ගෙන විකිනීම නිෂ්පාදන සේවා ආනයන කෙන ශේත්‍රට අය කරම. ඒවගේම වැඩ් බද්ධත් මිල්ලට ගෙන විකිනීම නිෂ්පාදන සේවා ආනයන කෙන ශේත්‍රට අය කරනවා. එතකොට ඇයි මේ එකම ශේත්‍රයන්ට බදු වර්ග දෙකක් තියෙන්නේ? එකම විදිී මේක පොඩි පොඩි වෙනස්කම් තිබෙනවා හැ පොඩි පොඩි වෙනස්කම් තිබුණත් NBT සහ වැට් කියලා එක නිෂ්පාද ජාතිය ගොඩනැගීමේ බද්ධ සහ එකතු කළ අගේ මත එකම ආකාරයෙන් බදන බදු වර්ග දෙක එක සියට දෙකයි අනිතක සියට පහලවයි. ඇයි මේ බදු වර්ග දෙකක් තියෙන්නේ? එනිසා ඒක එක බදු මූල ධර්මවලට වැරදි. එකම සුවමනාවෙනි එකම සේවාව එකම කාර්ය වෙනුවෙන් බදු දෙකක් ගෙවීම එක සාධාරණේ. එනිසා තමුන් වහන්සේ මම අවධානයුම් කරනවා මේ බදු ගෙවන්නන්ගේ ප්‍රශ්නයක් මේක. ඔවුන් කියනවා එක වෙලාවක NBT එක ගෙවන්නවා තව වෙලාවක වැට් එක ගෙවන්නවා ඊට වඩා සාධාරණයි. තමුන් වහන්සේලාගේ ආදායම් පිළිබඳ බලලා තමුන් වහන්සේ සරල ප්‍රතිශතයක් හඳුන්වා දෙන්න. හැබැයි මේ බදු දෙකක් හැටියට තවදුරටත් පවත්වාගෙන යන මේ ජාතිය ගොඩනැගීමේ බද්ද ඉස්සරලාම ආවේ කොයි වෙලාවද? යුද්ධ වකවානුවේ. යුද්ධ වකවානුවේදී මේ බද්ද ආවේ
ඒ යම් ප්‍රමාණකට ඉවලා වර්ථකතනය කරා යුද්ධය සඳහා අවශ්‍ය මුදල් සපයා ගන්න. හැබැයි යුද්ධය අවසන් වුණාට පසුව තමුන්වහන්සේලා දිගටම මේ NBT එක ජාතිය ගොඩනැගීම බද්ද පවත්වාගෙන යනවා. ඕ යුද්ධ එනවා කියලා හිතාගෙන. ඊළඟ තමුන්වහන්සේගේ අවධානය මම යොමු කරනවා මේ නැවත මේ බදුවල තියෙන සංකීර්ණතාවය ගැන. දැන් තමුන්වහන්සේ දන්නවා පැරණි දේශීය පනතින් කොහොමද තමන්ගේ ආදායම් බද්ද ගණනය කරේ කොහොමද? පැරණියකින් ගණනය කරපු විදිය තමයි ගරු ඇමතුමා කවුරු හරි කෙනෙක් අපි දන්න මුදල් වර්ෂය මාර්තු 31 සිට ඊළඟ වසරේ අප්‍රේල් 1 දක්වා මුදල් වර්ෂයක් වළංගු වෙනවා. එතකොට අපි හිතමු 2016-17 මුදල් වර්ෂයට ඔවුන් යම් බද්දක් අවසාන වශයෙන් ගෙවලා තිබුණා නම් තක්සේරුවක් ඒ කියන්නේ ඔව් කාර්තුවට ගෙවලා ගිහිල්ලා අවසානයේදී නොවැම්බර් මාසේ 30 වෙනිදා වෙනකොට තමන්ගේ නියමිත බද්ද තමන් ගෙවලා අවසන් වුණාම ඊළඟ ලැබෙන වර්ෂ 2016-17 නියමිත බද්ද ගෙවුවා 9 මාසේ 30 වෙනිදා වෙනකොට එහෙනම් දැන් 17-18 කියන වසරවලට බදු ගණනය කරේ කොහොමද? ඒ බදු ගණනය කරපු විදිය තමයි ඊට පෙර වසරේ බදු වලින් ඒක උපකල්පනයක් තියෙනවා. ඊට පෙර වසරේ උදෙනව ඔවුන්ගේ බදු ප්‍රමාණය ඒ බදු වලින් 25%ක් කාර්තුවකට ගෙවමී යනවා. පළවෙනි කාර්තුවේ බද්ද 8/15 පළවෙනි කාර්තුව අවසන් වෙනවා ජූනි මාසයේ 30 වෙනකොට. හැබැයි 8/15 වෙනකොට ඒ කාර්තුවේ බද්ද ගෙවන්න ඕන. ඊළඟ කාර්තුවේ බද්ද 11/15 වෙනකොට ගෙවන්න ඕන. ඊළඟ කාර්තුවේ බද්ද 2/15 වෙනකොට ගෙවන්න ඕන. ඊළඟ කාර්තුවේ පස්සේ බද්ද 5/15 වෙනකොට ගෙවන්න ඕන. ඊට පස්සේ මේ බදු ගෙවපු බදුයි තමන්ගේ ඇත්ත බදු පිළිබඳව අධ්‍යයනය කරලා හිග බදු තියෙනවා නම් 9 මාසයේ 30 වෙනිදාට පෙර ගෙවන්න ඕන. ඒක ඉතාමත් හොඳ සරල ක්‍රමවේදයක්. සරලයි. ඒ වගේම ඊට පස්සේ ඒකේ ගෙවලා නැත්තම් මේ ඒ දඩයත් හරි සාධාරණයි. බදු මුදල් නිශ්චිතෙන්ට නොගවන්නේ නම් පැහැර ඇර ඇති බදු මුදලින් 10%ක් දඩයක් ගෙවනවා. ප්‍රමාද වනවට සෑම දින 3කටම දින 30කටම 2%ක බද්දක් උපරිම දඩ මුදල 50%යි. එතකොට තිබුණු පනතේ බදු ගෙවන්නේකොට ඉතාම සරලයි, හරි පැහැදිලි. හැබැයි තමුන්වහන්සේ මේ අලුත් පනතෙන් මොකද්ද කරේ? මම අලුත් පනතෙන් දැනගන්න කැමති ඔබතුමා මේ බදු ගෙවීමේ ක්‍රමවේද වෙනස් කරා. මීට පෙර කරපු විදිය තමයි තිබුණු බද්ද ඊට පෙර වසරේ ඔහු ගෙවන ලද බද්දෙන් 25% බැගින් කාර්තුවකට ගෙවමී යනවා. ලබන එළග වසරේ 9 මාසයේ 30 වෙනිදාට පෙර නියමිතව ඔහු ගෙවපු බදු ඇත්තව ගෙවන්න ඕන බදුයි ඔහුගේ බදු තිබුණ බදු අතර සංසන්දනය බලලා ඉතුරු හිග බද්ද ගෙවනවා. ඒක බදු ගෙවන්නට හරි සරලයි. හැබැයි තමුන්වහන්සේලා දැන් කියන්නේ මොකද්ද? දැන් තමුන්වහන්සේලා කියන බදු ගෙවීමට අපේක්ෂා කරනවා නම් ඉස්සරලම ඒ කියන්නේ තක්සේරු ආදායම් වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕන. තක්සේරු ආදායම් වාර්තාව. එතකොට මේ වසරේ මගේ ආදායම මෙච්චර ලැබේවි කියලා තක්සේරුවක් ඉදිරිපත් කරන්න. ඒ තක්සේරුවක් ඉදිරිපත් කිරීම සඳහා අපිට එහෙන් දෙනවා ඉල්ලුම් පත්‍රයක්. ඒ ඉල්ලුම් පත්‍රේ පුරවලා බාර දෙන්න ඕන. එතකොට ඔබතුමාලා කියලා තියෙනවා එක්කෝ ඒක නිශ්චිතව හදලා දෙන්න, එහෙම නැත්නම් 25%ක් අඩු කරලා දෙන්න. එතකොට දැන් නව බදු වාර්තාවක් දෙන්න ඕන ආරම්භයේදී. වසර ආරම්භයේදී. හරිනේ. එතකොට ඉස්සෙල්ලා එහෙම ගත්තා. ඉස්සෙල්ලා තිබුණේ පැරණි වාර්තාව මත පදනම්ව තමයි නව බදු වල පැරණි වාර්තාව මත පදනම්ව තමයි නව බදු වල නිර්ණායකයන් හැදෙන්නේ. හැබැයි දැන් තමුන්වහන්සේලා කරන සෑම වසරකම ඒ වසරේ අපේක්ෂිත තක්සේරු බදු වාර්තාවක් දෙන්න ඕන. ඒ බදු වාර්තාව දුන්නේ නැත්තම් උපරිම ලක්ෂ 4කට යටත් දඩයක් ගන්නවා. හරි. එතකොට ඉස්සර එහෙම එකක් තිබුණේ නැහැ. ඒ වගේම ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ ගෙවන්නේ මොකේද? දැන් තමුන්වහන්සේ දන්නවා ඒ අතරම මේ වගේ තියෙන රැඳවුම් බදු. අපි හිතුවොත් කෙනෙක් ව්‍යාපාරයක් කරන අතර තමගේ ගොඩනැගිල්ලක් කුලියට දෙනවා. දැන් තමුන්වහන්සේලා කියන රැඳවුම් බද්දක් ගන්නවා. මාසයකට 100,000කට කුලියට දුන්නොත් 10%ක් ගන්න ඕන. එතකොට ව්‍යාපාරිකයාගේ ගොඩනැගිල්ලට කුලිය 90,000ක් එනවා. අර බදු ගත්ත කෙනා විසින් රුපියල් 10,000ක් යවනවා දේශීය ආදායමකට. අපි හිතුවොත් යම් සේවාවක් කරා කියලා ඒ සේවාවට අදාළ සේවා ආයතනයට යම් ගාණක් ගෙවනවා 5%ක් යවනවා දේශීය ආදායම. ඒක රැඳවුම් බද්දක් හැටියට තියෙනවා. මීට පෙර මේ රැඳවුම් බද උපයෝගුනේ කොහොමද? යම් කෙනෙකුට අර පෙරවර්ෂයේ ආදායම් වාර්තාව 90 මේ වාරිකයේ ගෙවන්න ඕන 25% නම් අපි හිතමු ගිය වර්ෂයේ 90 කාර්තුවකට බද්ධ වෙලා තිබුණා 100,000යි නම් මේ අවුරුද්දේ ගෙවන්න ඕන 25,000යි මේ කාර්තුවේ.
එතට මේ කාර්තය විසි පන්දාාග වනකොට ඔහුගේ රැඳවුම් බන්දත් තිීලා තිබෙනවනම් ඒ රැදවුම් බද්ධ අඩු කරගන්න. රැදවුම් බද්ධ කෘපියල් දහදාත්ති නවනම් විසි පන්දහෙන් ගෙවී යුතුවන්නේ පාලොස් දහයි. මොකද රැඳවුම් බද්ධ එයාට හිමි බද්ධ එයාගේ එයාට හිමි මුදලක් දේශයාදාය බද දෙපාරමේන්තව රඳවගෙන තියනවා. තමන්ට මේ වාරික හිමි විසි පන්දාහ නම් බද්ධ තමන් විසින් කරදේ තමයි පාලොස් දහක් ගෙවනවා ඉතුරු එක රැඳවුම් බද්ධෙන් අය කරගන්න. ඒක තමයි මෙතෙක් තිබුණු ක්‍රමවේද. හැබැ දැන් තමුන්නාසල කියනමොකක්ද තමුන්නාසල දැන් ඉතාමත් වැරදි සූත්‍රය කඳුනා දිලා තිනවා අලුත් පනති. ඒ සූත්‍රය අනුව කියනවා එකන්නේ ඒ සූත්‍රය අනුව තමුන්නාසය අර්ථ කතරය කරනවා ඒවලි ඒ අඩු කිරීම සී බෙදීම බී කියලා සූත්‍රය කඳුනා දීම. ඒ කියන්නමොකක්ද ඇස්තමේන්තු බද්ද දැන් තමුන්නාසල හැම වෙලාම කියලා දැන් පැරණි බද්ධනෙවේ ඇස්තමේන්තුවත් බදු වාර්තාවක් දෙන්නවා. තමුන්නාසල මේ ව්‍යාපාරික ව්‍යාපාර කරන ගමන් අපි දන්න මේ බදවාර්තාව කදාගන්න කොච්චර උත්සාහ කරනවදක කොච්චර කාලයක් වැය කරනද සමාරයට විශාල මුදලක් ගෙවන්න සිද්ධ වෙන. දැන් පැරණි බදවාර්තාවක් තිබියදී නව අස්තමේන්තු බදවාර්තාවක් දෙන්න ඕන. එක ඒක අවශ්‍යනය තමුන්නාසලට පුළුවන් පැරණි බදවාර්තාව මත පදනංගම කිසිරට යන්න මොකද ඒ ව්‍යාපාරමීල ගෞරුද්ද හැබැ ඇස්තමේන්තු බදවාර්තාව තමුන්නාස ලබා දෙන්නවා. ඇස්තමේන්තු බදවාර්තාව දෙන්නත්ත ලක්ෂක ලක්ෂ හතර දක්ව උපරම දඩයක් ගාන. එත ඇස්තමේන්තු බද්ධ අඩු කරනවා ගෙවීමට නියමිත සමාවෙන් සිදුකරන ලද රැඳවුම් බදුවල අඩු කරනු. අපි හිතමු ඇස්තමේන්තු බද්ධ වාරික රුපියල් විසි පන්දාහි නම් එයාට මුළු අවුරුද්ධම රැඳවුම් බදුව වෙල තිබුණනං රුපියල් විසි පන්දාහක් එතවට තිස්දා අඩු කිරීම විසි පන්දාහ බෙදීම වාරක ගාන හතර. එතර මේ රැඳවුම් බද්ධට අමතර විශාල බදු මුදල ගෙවන්න වෙනවා. මෙතෙක්කල් හෙම ගවන්න ඕන්නේ මෙතෙක්කල් සිද්ධ වෙච්චිදේ තමයි තමන්ට ගෙවී යුතු බද්ධෙන් රැඳවුම් බද්ධ අඩු කරලා ඉතුරු කොටස ගෙව්වා. හැබැ දැන් සිද්ධ වෙනමොකක්ද මේ මේක්කො මේ සූත්‍ර මුද්‍රණය කරනකොට වැරදි. මේක තිබුණේ ඒ බෙදීම බී අඩුකිරීම සී. හැබැ තමුණවාස කළ තිනේ ඒ අඩුකිරීම සී ඒ ඔක්කම බෙදීම බී එක වැරදි. එනිසා අතිරේක බද්ධක් ගෙවන්න වෙලා තිබෙනවා. තමුණවාස මේක ඒ නිසා මොකද වෙලා තියෙන්නේ බදුවල ප්‍රධාන මූලධර්මයක් තමයි සරල භාවය. මේකෙන් විශාල සංකීර්ණතාවකට ඇති කරලා තිබෙනවා. එනිසා බදු ගෙවන්න අත විශාල මැසිවිල්ලක් ළඟමින් තිබෙනවා. තමන් ඇස්තමේන්තු බදු වාර්තාවක් දෙන්න ඕන. බදු වාර්තාවක් දෙන්න ඕන විතරක් නෙවෙයි රැඳවුම් බද්ධ තිබියදිත් සමහර වෙලාවට තමන් නියමිතව ගෙවිය යුතු බද්ධටත් වඩා වැඩි රැඳවුම් බද්ධ. එයාගේ අනිත් ඒ වගේ ගෙවන්න ඕන බද්ධ රුපියල් 25000ක් වෙලා හැබැයි රැඳවුම් බද්ධ 30000ක් වෙලා තියෙනවා. හැබැයි රැඳවුම් බද්ධ 30000ක් වෙලා තිබියදිත් එයා යම් මුදලක් ගෙවිය යුතු තිබෙනවා. ඒක සාධාරණ නෑ. එනිසා එයාගෙන් අවස්ථා දෙකකදී මොකද රැඳවුම් බද්ධ කියන්නේ එයාටත් ලැබිය යුතු මුදලක් තමයි දේශීය ආදායම් බද්ධ දෙපාර්තමේන්තුව අරගෙන තිබෙන්නේ. එතකොට අවස්ථා දෙකකදී බදු දෙපාරක් ගහනවා. මීට පෙර තිබුණු ක්‍රමේ තමයි ඒ රැඳවුම් බද්ධ අඩුකොට තමයි ඉතුරු බද්ධ ගෙව්වේ. දැන් ඒක නෙවෙයි වෙන සූත්‍රයක් හඳුනා දී දෙනවා. එනිසා මේ සූත්‍රයේ මුළුමනින්ම වැරදි. ඊළඟ ප්‍රශ්නේ තමයි ඔබතුමා දන්නවා එනිසා තමයි ඔබතුමා දන්නවා දැන් රෙමිස් කියන ව්‍යාපෘතිය දැන් මේක විශාල මං හිතන්නේ බිලියන 5ක විතර විශාල මුදලක් වැය වුණා. ඉතින් මම දන්නේ සිංගප්පූරු ව්‍යාපෘතියක් හැටියට තමයි තමුන්වාසල මේක දුන්නේ සිංගප්පූරු සමාගමකට. ඉතින් ලංකාවේ ඕනතරම් මුදුකාංග පද්ධති නිර්මාණය කිරීම තන ඉතාමත් දක්ෂ ආයතනයක් තියෙනවා. අපි මේ මං අවසන් කරනවා මේ ඇමරිකාවේ පෙන්ටගනේ මුදුකාංග පද්ධතිය පව නිර්මාණය කරන දායක වුණා ලංකාවේ සමහර මුදුකාංග නිර්මාණ මේ සමාගම්. හැබැයි එසේ තිබියදී තමුන්නාන්සේලා අපේ දේශීය සමාගම් වලට නොදී මේ මුදුකාංග පද්ධතිය නිර්මාණය කරන්න දුන්නා රෙමිස් සිංගප්පූරු සමාගමට රෙමිස් ව්‍යාපෘතිය. දැන් රෙමිස් ව්‍යාපෘතිය බදු ගණනේ ඒ සිස්ටම් එක හැදුවේ තිබුණු බදු පනතට අනුව. මොකද තිබුණු බදු පනතට අනුව තමයි ඒකේ අවශ්‍යතාවයන් ගලප්පලා තියෙන්නේ. දැන් මොකද වෙලා තිබෙන්නේ නව බදු පනතට අනුව නැවත මේ මුදුකාංග පද්ධතිය අප්ඩේට් කරන්න ඕන. නැවත ඒක වෙනස් කරන්න ඕනකම තිබෙනවා. නව බදු වලට ගැලපෙන පරිදි. හැබැයි නව බදු වලට ගැලපෙන පරිදි වෙනස් කරන්න දැන් මම දන්නවා මේ අවශ්‍යතාවයන් දන්නවලා සිංගප්පූරුවට එවලා තිබෙනවා. ඔබ හිතන ඔබතුමා හිතන කීයක් විතර ගනිද අපව? නැවත මේක බිලියනකට වඩා ගන්නවා. දැන් අපි අහන්නේ තමුන්වහන්සේලා එක වෙලාවක රෙමිස් ව්‍යාපෘතිය ගේනවා ඒ තිබෙන නීතියට අනුව. ඒ නීති ඉතාමත් කෙටි කාලයක තුළ වෙනස් වෙනවා. නැවතේ ව්‍යාපෘතිය අප්ඩේට් කරන්න වෙනවා අලුත් ව්‍යාපෘති අලුත් එකට අනුව. ඉතින් මේ වියදම් දරන්නේ මහජනගේ සල්ලිනේ.
ජපනාස මොනතරන් ජනතාවට බදු ජනතාවට ගහලා බදු එකතු කරගත්තත් අන්තිමට වෙලා තිනෙදී තමයි ඒ බදු තමුන්නාන්සලගේ වමනා විවිධ වමනාවන්ව නැවතත් අහනවා මේ සිංගප්පූරු සමාගම තෝරගත්තු පදනම් මොකද්ද කවුද තෝරගත්තේ කවුද ආවේ කවුද ලංකාවේ නියෝජිත ඒක තමුන්නාන්ස දන්න මටත් අදමුත මම ඒක නිසා තමයි වැඩිපුර මේ ගැන උත්තර නොදෙන්නේ ඔබතුමත් දන්නවා මමත් දන්නවා නියෝජිතයා කවුද කියන දන්නවා මේකළු ආවේ කොහොමද කියන දන්නවා එනිසා දැන් නැවත මොකද වෙලා තියෙන්නේ මේ අලුත් පනත හරහා මේකට අමතරව මුදල් ගෙවන්න සිදු වී තිබෙනවා ඒ නිසා තමුන්නාන්සේ මේ බදු පනතේදී ප්‍රධාන මූලධර්ම තුන සාධාරණත්වයේ මූලධර්මයක් ඒ වගේම නිශ්චිතභාවයේ මූලධර්මයක් ඒ වගේම සරල වීමේ මූලධර්මයක් කියන මූලධර්ම තුනම මේ පනත හරහා උල්ලංඝනය වී තිබෙනවා එනිසා නැවතත් මම කියන්නේ නැවත මේක සංශෝධනය කරන්න ගියත් මේ මූලධර්ම තමයි නිශ්චිතභාවයේ මූලධර්ම තමයි කැඩෙන්නේ රෙමිස් එකට තමයි නැවත ආයේ ගෙවන්න රෙමිස් ව්‍යාපෘතිය නැවත අප්ඩේට් කරන්න ඕනේ නැවත ගෙවන්න ඕනේ එනිසා තමුන්නාන්සලා මේ වැඩි අවධානය යොමු කරන්නේ පහල ඉන්න මිනිස්සුන්ට බදු ගහලා මුදල් එක් කර ගැනීම මිසක්කා ඒ මුදල් කළමනාකරණේ ඒ මුදල් පරිශීලනය පිළිබඳව තමුන්නාන්සලගේ පැත්තේ යොමු කරන අවධානය ඉතාමත් අඩුයි ඒ නිසා විශාල බදු බරක් අද අපේ රටේ ජනතාවට පැවරී තිබෙනවා එනිසා තමුන්නාන්සිට මේ විශේෂයෙන්ම මේ බදු සරල කරන්නත් මේ බදු නිශ්චිත කිරීමක පෙරේත් තමුන්නාන්සගේ අවධානය යොමු කරමින් මම නතර වෙන බොහොම ස්තුතියි බොහොම ස්තුතියි ඔන්රබල්